මේක මගේ වයිෆ් ගේ අතර ප්‍රශ්නයක්. මේක දුර දිග යන්න දෙන්න එපා. එහෙම වුණොත් මම ඔක්කොම මරලා දානවා. වික්‍රි, මහල වයින්ට යන්න දෙන්න. මං ඔයාට වැඳලා කියන්න මං ඔයාව ඩිවෝස් කරන්නේ නැහැ කියලා. දැන් මේ ළමයිට යන්න දෙන්න. දැන් කටහඬව. මෙච්චර විලා මං කිව්ව දේවල් තේරුම් ගත්තේ නෑ නේද? දැන් බලන වෙන දේ මොකක්ද කියලා. ඔක්කොටම වන් දිග වන්න වෙනවා. යනවලා. කවුරුත් එන්න එපා මෙහෙට. තවත් මොනවද බලන් ඉන්නේ? බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා පෙටිය හරියද? ඉන්නකෝ. ඔයා ඉන්න ගන්න. ඉන්න ගන්න. මේ අහනවා. තොම්සෙට ඕන දෙයක් කරනවා. මට කමක් නැහැ තොම්සෙ මොනා කරත්. හැබැයි මගේ නංගිට යන්න දෙන්න යා කොට කහින්සකයි. නංගිට විතරක් නෙමෙයි. අද මෙහෙන් කාටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. මාව අතාරිනවා. ගිහලා තනින් ඉඳ ගන්නවා. ඔයාව මොකද්ද කරන්න හදන්න පේන්නේ නැද්ද මගේ නංගි බය වෙලා ඉන්න හැටි. එයා පුංචි ළමෙක්. මං කියන දේ අහන්නේ නැහැ වගේ නේද? දැන් මගේ ඔසීමේ සීමා පැනලා තියෙන්නේ. මං කියන්නේ අතනින් ඉඳ ගන්න කියලා. යනවා. ගිහලා ඉඳ ගන්නවා. මම මෙතනින් යන්නේ නැහැ. මොකද කරන්නේ? ඒක හරිම භයානකයි. අපිට වෙලාව අරන් දෙන්න හදන්නේ. හොඳට බලන් ඉන්න. මං කියන්නම්. හරි. ඉඳ ගන්නවා. නැත්තම් මම තමසර වෙඩි තියනවා. ඔක බිමට දානවා. ඔක අයින් කරන්න. ඔක වතුනොත් එම කාටරි වදි. කමක් නැහැ. හැමෝටම වෙඩි තියලා දානවා. මට ඕනේ හැමෝටම වෙඩි තියන්න. තේරුණා මං කියන්නේ? තේරුණාද? හරි. එනවා. බෙස්ට් වෙන්න. අතාරිනවා. එන්න. මේක සෙල්ලම් පිස්තෝලයක් කියලා හිතුවා. ඔක කොබිම දානවා. බිම දානවා. අනේ තේයනේ මම තරනවා මගේ වයිෆ් මාව ඩිවෝස් කරයි කියලා මට බයයි මං එහාට ගොඩක් ආදරේ කරනවා ඒ මොන જાති ආදරයක්ද ඔයත් කියන්න මට ඕනේ මගේ වයිෆ් කෙන් ඩිවෝස් වෙන්න මෙයාට මාංචු ගන්න නෙක්ලා මේක තාතරයා ආදරේ නම් මිනිස්සු මරනවද මොකද්ද ආදරේ තේරුමා අනේ दिखरगे ඔයාව මරන්නත් තිබ්බා මං එහෙම කළේ ඔයාට උදව් කරන්න එහෙම උදව් කරනවද මොකද්ද මම මොන හරි කරනවනේ හරි එහෙනම් ආයි කරන්නේ ඊළඟව තවෙ මාව අහු වුණාම මං හෙලවෙන්නවත් නැතුව ඔයාටම කරන්න දීලා මුකුත් නොකර බලාගෙන ඉන්න බේකාරද කොහෙද යමු මොන හරි වුණා නම් එහෙම मटा මම හිතුවේ අපි කොන්ට්‍රැක්ට් එක වෙනස් කරන්න ඕනි කියලා. කොන්ට්‍රැක්ට් එක? අනේ මම විහිළුවක් අනේ කළේවා මොකද කියන්නේ කියලා බලන්න. අහමේ ඔයා මට කියලා දෙනවා කිව්වනේ පෝසත් ළමෙක් ඇසරෙන්න ඕනි කොහොමද කියලා. කොයිති මුකුත් කියලා දුන්නේ නැහෙනි. මේක තමයි අන්තිම කෝෆි එක මම ඔයාට අරන් දෙන. එච්චරද දැන් ඔයාගේ ඔළුවේ වැඩ කරන්නේ? පෝසත් වෙන්න, විනෝද වෙන්න වෙන මුකුත් ඕනේ නැත්ද? ඇත්තටම ඒක නෙමෙයි සතුට කියන්නේ ඔයාගේ පවුල අය හොඳින් සනීපෙන් ඉන්න එක නෙමෙයිද? අනිත් දේවල් වලින් වැඩක් වෙන්නේ නැහැ. ගොඩක් ස්තුති කරපු උදව්වට ඔයාලා නිසා ළමයි බේරුනේ ඒක උදව්වක් නෙමෙයි ඒක අපේ රාජකාරිය
ඔයා මොකද මෙහෙට වෙලා කරේ මොන හරි වුණා නම් එහෙම ෆෙරිද මැඩම් බුස්රා කිව්වා එයාගේ යාළුවෙක්ගෙන් පොතක් කිල්ල ගන්න තේනවා කියලා ඒ නිසායි මං මට ඔය කතා වලින් වැඩක් නැහැ උලිල් ඔයාලට මොන හරි වුණා නම් එහෙම ෆෙරිද මොකද්ද ඔය කරන්නේ ඇයි ඔය ළමයින්ට බලන්නේ ඇයි නේද කොහොමද මොකද්ද යාළගේ වැරද්ද යාළ කොහොමද ඒක දන්නේ ෆෙරිද මැඩම් ඔයා හරි මට කවදාවත් බුස්රෝ බලාගන්න බැරි වෙයි මං කොච්චර උත්සාහ කළත් ඒක කරන්න බෑ දැන් හරිද මං හිතාගෙන හිටියේ මගේ නංගිට හොඳ අක්ක කෙනෙක් වෙනවා කියලා ඒත් මට ඒක කරන්න බැරි වුණා මං දන්නේ නැහැ එහෙම දෙයක් නෙමෙයි මං කිව්වේ ඔයටක තේරුනේ නැහැ ඔයා ගොඩක් හොඳ අක්ක කෙනෙක් හැම වෙලාවෙම ඔයාලව බලාගත්තා මං ගොඩක් බය වුණා ඒක එහෙම කිව්වේ සමාවෙන්න මට මං වලට කෑ ගැහුවා බයෙන් හිටියේ මං ඒකයි එහෙම කෑ ගැහුවේ ෆෙරිද අපි යමුද යමු එයාලට මහන්සි හිතෙනේ අපි යමු ඔයාට සුබ දවසක් වෙන්න ඕනේ. ඔයා ඒ පාර මගේ පස්සෙන් එන්න පටන් ගත්තද? ඔව්. මං ඔයාගේ රසිකයෙක් නේ ඒකයි මේ. අයින් වෙනවද මට වහන වෙලාවක් නැහැ. මං ප්‍රශ්න අහන්නම්. ඔයා උත්තර දෙන්න. හරිනේ? ඇත්තටම බානු මොනවද කළේ වා හොස්ටල් එකේ ඉන්න දවස්වල? මම මෙහෙම ප්‍රශ්න අහන්නේ මට හරියට තේරුම් ගන්න බැරි තැන් ටිකක් තියෙනවා ඒක තේරුම් ගන්න. ඒත් මට තාම හිතා ගන්න බෑ. එතකොට බාන මොකද එකපාරටම අනාථ නිවාසෙට හොයාගෙන ආවේ? ඊට පස්සේනේ නේද අර ගින්නකුත් තිබුණේ. මට පුදුම එයා මොනවද හේකලේ? මං කොහොමද ඒක දන්නේ? ඔහුනේ. ඔයා කොහොමද ඒක දන්නේ? මටත් ඒක අමතක වුණානේ. ඒත් මට පුළුවන් වෙයි ඒක හොයාගන්න. මං ඒක කොහොම හරි හොයාගන්නම්කෝ. ඔයාට වෙන වැඩක් ඇත්තෙම නැද්ද මේ නිකන් කුණු හොයනවට වඩා? ඇත්තටම නෑ. ඒත් මට මගේ අංකල්ගේ ඔෆිස් එකේ මොකක් හරි ජොබ් එකක් තිබ්බා.